සරනයි පින්වත් ඔබහැමදනාටම. අවබෝධය ස්ොයායන තැනක ජීවිතයේ සදධර්මය තුළින් ඒ සැනසීම සැදෙන පින්වත් හෝරාවක ලොෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකුට වදාළ තතාගත ශ්‍රී සද්ධර්මය දෙසවන ශංසන පින්වත් හෝරාවක් අි මෙලෙස ආරම්භ කරනවා. අද මේ දේශනා පවත් වන ගෞරුපනීිය ස්වාමීන් වහන්සේ කොළඹහත බෞද්ධාලොකුමාවතයේ නාරද බෞද්ධ ධර්මායතනාදීපති අලවව දන්්ඩ පැනසීහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාදීපති ශාස්්ට්‍රපදී රාජකී පණ්ඩිත පූජනය තලලේ චන්දකිීත්තිය ස්වාමීන් වහන්සේ අපි සාධ නාධ පාත්තමයෙන් පිළි කැෙමු. සාධෝ සාධෝ සාෝ. අද මේ දේශනාවේ දායකත්වේ ධර්මින් කටයුතු කරන්නට ඒ දෙන්නේ. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වෙනුවෙන් එක වීරෝධාර රණවරුවෙකු ලෙස සේවයකොට වත්මැන ස්වකය විස්ත්‍රමදිවිය නිදහසේ චිත්ත විවේකයෙන් ගත කරන ජනුරාල් තිලක් පරණගම මහත්මා සහ දූදරුවන් මනුපුරු මිනිපිරියන් ප්‍රධහනව අද මේ පින්කමේ දායකත්වය දරමින් දෙදහස් විසයක වර්ශ්වයේ දහවන මස වෙසි හත්වන දින පත්මා පරණගම මහත්මියය අභහව ප්‍රාප්ත වී වසර දෙකක් ගතවීම නිමිති කරගෙන අද මේ ධර්මදේශනාමය පින්කම මෙලෙසින් ඔවුන් සංවිධාන කොට තිබෙනවා සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්ම සවන කාලු අයම් භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා දම්ම සවෙනකාහලු අයං භදන්තා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ වරහතු සම්මා සම්බුද්ධස්ස සු සදු ස චේතනා හම්භික්හවේ කම්මන් වදාමි චේතයිත්වා කම්මංකරෝති කායේනවාචායමනසාති සදු සදු සද සද්ධන්ත කාරුණික පින්වත්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න බෞද්ධයා රූපවාහිනසේ පටිගතකොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සිය සැද හැති දායකත්වය ලබාදමින් බනාසන්නට ප්‍රිය කරන ලක් වැසි ලෝ වැසි හැම දෙනා කෙරෙහිෙම මහත් කරුණාවෙන් මේ උතුම් ධර්මදානමය කුසලය අද සිදුකරනු ලබන්නේ තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය මුලිනුපටා දැමීම සඳහා සිය ජීවිත කාලයේ වැඩි කාලයක් කැපකරපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජනරාල්වරයකු වශයෙන් කටයුතු කරලා විශ්රාමගියාට පස්සෙත් තමන් රටට ජාතියට ආගමට සිදුකල ඒ මෙහෙවර නවත්වන්නේ නැතුව කකණ්ඩව සිදු කරන්නඒ වගේම බොහොම ශාසනයට හිතයිශීව ස්වාමීන් වහන්සේලාට ලබැන්දිව කටයුතු කරන පෙන්වත් තිලක් පරණගම මහත්මා සහ දූදරුවන් මුුණපුුරු මිනිබිරියන් ඒකරාශි වෙලා විශේෂෙන්ම මීට දෙවස්සරකට කලින් පරලෝසපත් ධෑබර ස්වාමි දියනය ඒ මැනියන් මිත්තනය ශ්‍රේෂ්ඨ ඥාතිවරිය පත්මා පරණගම මාතාව සිහිපත් කරලා එතුමීට පරලුවන් සංග්‍රහ කරන්නයි පින්කම සිදුකරන්නේ ගම පෞුලි දෙමාපියන් ඇතුළු සියලුම් ඥාතිහිත මිත්‍රාදීන්ට දෙපාර්ශයම සියලු ඥාතීන්ට පිං අනමෝධන් කරන්න බලාපොරොත් වෙනවා. එවගේම අපේ ජනරල්ති ලක් පරණගම හත්මා පත්මා පන්නගම් හත්මනයේ සමීපව ඇසුරු කළ අපත් වී වදාල ඇති පූජනයේ මාදුළුවි සූ භහිතනායක ස්වාමින්දරයන් වහන්සේට පූජනී ධරණගම කුසල ධහමනාක ස්වාමින්න් වහන්සේට අනමදන් කරන්න බලාපොරොත්තු වෙනවා දේශකයණන් වහන්සේ ඇතුළු සියලු වාමීන් වහන්සේලාට සෙත් පතන්න බලාපොරොත් වෙනවා දායිකත්වවෙදර කටයුතු කරන පින්නතුන්ගේ පෙන්වත් ලක්ට පර්ණගම ජනරාල්තුමාගේ සිතැගි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ටවීවා කියලපි පළමෙන්ම පාර්ථනා කරනවා අභහාව ප්‍රාප්ත පත්මා පරණගම මාතාව ඉදාම ප්‍රියශීලි කෙනෙක් බොහෝම කරුණාවන්ත මෛත්‍රී සහගත කෙනෙක් අපට මතකයි අපි කොහේ දුටුවත් ඇවිල්ල දුවගෙන ඇවිල්ල සමීපව ඉඳගෙන විස්තර කතහා කරලා සුහදතාවය පළකරන ආකාරය ස්වාමීන් වහන්සේලාට බොහොම ලබන්දිියාවකින් කටයුතු කරපු බොහෝ පින්කම් පලවල්වල නිරන්තරයෙන් දකින්න ලැවිච්ච මාතාවක්. ඉතින් එතුමිය තමන්ගේ සංසාර ගමන සුව පත්කරගන්නට අවශ්‍ය පින්දහම් ඕනා තරම් සිදුකරගෙන තිබෙනවා. නමුත් සත්පුරුෂ කල්්‍යයානමිත්‍ර ස්වාමි පුරුෂයකු විදිහට එවගේම දරුවන් විදිහට මුණපුුරු මිනිිරිියන් ඥාතයෙන් විදිහට තමන් සමඟ ජීවත් වෙච්ච ඒ තමන්ගේ, ලබදියන් මේ විදිහට සිහි පත්කරලා පින් අනමෝදාන් කිරීම ඉතාම වටින ගුණයක් හැටියට අපි අගේ කරනවා අන්නේ සත්පුරුෂ යුතු කමතමයි මේ හැම දෙනාම ඒකරාශි වෙලා අද මෙලෙසින් සිද්ධ කරන්න. මේ වෙලාවි ධර්ම දේශනාව සඳහා පින්වත්න්නේ ම ඔබට කියල දෙන්න බලාපොරොත්තුවන්නේ කර්ම හැදෙන හැටි අද දේශනාව මාතෘකාව කර්ම හැදින හැටි කර්මය කියලක වූහාම අපි විශේෂෙන්ම සිංහල බෞද්ධ ජනසමාජය තුළ ටිකක් නිශේ ධාර්ථ එහෙම නැත්තන් මේ නරක පැත්තට යෙදන වචනයක් විදිහට තමයි පාවිච්චි කරන්න ඒක මගේ කරුම තමයි කර්මය කියන්නේ කියල කියනවා තකට නරක දෙයක් වුුණ හම කරමය කියල කියනවා නේද මොහරි කරදරයක් ලෙඩක් දුකක් වුුණාම අනපේක්ෂිත අනතුරක් වුුණ කරමි බලන්නක කරුම එක මහත එහෙම කියන ස්වීප්ටිකටටයක් එහම ඇතුර දැකලතියරන්නේය මගේ කරුම මට ලොතරැහික් ඇදුර කියලා එහෙම කියන්න නෑ හැබයි හරිට බැලි තේකත් කරුමයක් තමයි නේද දෙන් පුරුෂ කියන වචනය ගන්න නේද පුරුෂ කියන වචනේ අපට හොඳ පැත්තට අත්ය දන්න පුළල නරක පැතරය. සත්පුරුෂ කියන හොඳ අයට අසත් පුරුෂ කියන නරකායට ඒ වගේ කර්මය කියන එක ගත්හම හොඳ කර්මත්තියන නරක කර්මත් තියනවා. කර්මයකුයි ක්‍රියාවකුයි වෙනස් වෙන්නේ කොහොමද. සාමාන්‍යෙන් කර්මයක් බවට පත්වෙන්නේ සචේතනික ක්‍රියා. හැම ක්‍රියාවක්ම කර්ම වෙන්න නෑ. දැන් කවුරු හරි කෙනෙක් අපිහිතමු ඔළුවකහනවා කියලා. ඔලුවකහන එක කර්මයක් නෙවෙේ එක ක්‍රියාවක්. හැබැයි ඔලුව කහන්නේ උකුණුමරණ ජීතනා වෙන්නම් අන්න එතන දී ඒ කරමයක් බවට පත්වෙනවා ඇයි එතකොට ක්‍රියාවක් විදිහට තිබිච්ක කරමයක් බවට පත් වනේ ඒක චේතනාව සම්බන්ධ වනා මකද චේතනාව මරණ චේතනාව ත මරණ චේතනාව හා බැඳුුණ අකුසැල මූලයමකදද අකුසල මූල තුනක් දයෙනවා න ප්‍රධාන ලෝබ දවේශමූහ කියල එතොරමකදද මුල්ලනේ දවේශය මුල්ල වනා ට ැලු ැල්ලමට දවේශය කියන එක පෙනුනට අනිත් දෙකත් අඩුවැඩි වශෙන් තියනවා මකද අනිත් දෙක ලෝභහයයි මෝහය නේද මෝහය කියන මුලාවඳ කර්ම විපාක පිළිබඳව නොදන්න කම ඒළඟට ලෝබය ලෝබහය කියනමකදද දැ මරණ තැනදිම කක්ද ඇතිවෙන ලෝබේ මරන්න තියෙන ආසාාව නේද එහම ආසාාවක් ඇතිවෙන නැත්තං කැමැත්තක් ඇතිවෙන නැතම් රන්නේ එත එහම කැමැත්තක් ඇතිවනි තර මෝහේ නිසා විපාකය හරියට දන්න ඇතිකම නිසා එතකොට මෝහේ මුල් වෙලා ආශාව ඇති වුණ ආශාව දවේශය ක්‍රියාත්මක කරල මැරු එතුරන්නේ එතන චේතනා තුනක් සක්‍රීය වුණ ලෝබ දවේශ මෝහ කියයන චේතනා තුන අකුසල මූල තුන ඒ අකුසල මූලතුන මුල් කරගෙන කරනු ලබන ක්‍රියාව එක කායික ක්‍රියාවක් වෙන්න පුළුවන් එහෙම නැත්තැ මානසික ක්‍රියාවක් වෙන්න පුළුවන් වාචසික ක්‍රියාවක් වෙන්න පුළුවන් අන්න ඒ ක්‍රියාවන්ට කියන මොනොව කියලද අකුසල කර්ම පාපකර්මකල්ගැනෙවා. එත ලෝබදවේශමූහ මිශ්‍රිතව කවුරු හරි කෙනෙක් කයින්වැරදි දෙයක් කරනවනම් එකට අපි කියන අකුසල කාය කර්ම කියලා. වචනීන් වැරදි දෙයක් කියනන ලෝබදවේ මිශ්‍රිතව එකට කියන අකුසල වචී කර්ම කියලා ලෝබදවේශ මිශ්‍රිත අදහස් හිතින් හිත හිතා ඉන්නවනම් එකට කියන අකුසල මනෝකර්ම කියලා එතකොට ඔන්න කර්ම වර්ග කිහිපයක් අපි දැන් අඳනාගත් අකුසල පැත්ෙන්. එතකොට කර්ම රැස්වෙන්නේ අකුසල පැත්තෙන් විතරක් නෙවෙයි. හොඳ පැත්තෙනුත් වෙනවා. හොඳ පැත්ත කියල කියන්නේ කුසලේ නෙවෙේ එක තේරු ගන්නඩ ඕන කුසල පැත්තෙ නව රම රැස්වෙන්නේ.. අපි සාමාන්‍ය කට වචනට කුසල කර්ම කියන වචන පාවිච්චි කරට අපි හරිට කියන්න ඕන එක පුුණ්්‍ය කර්ම කියලා. කුසලයක් නම් එතනතිනි ක්‍රියාව. සවල කර්ම රැස්වෙන ස්වභාව නෑ කුසලයේ තියෙන කම්මක් හය ස්වභාවය කර්මක්ෂය කරන ස්වභාවය. එතකොට කර්ම රැස්වන්නේම අකුසල පැත්තෙන් කර්ම රැස්වන්නම අකුසල පැත්තෙන් හැබැයි ඔබට සිහිපත් කළ ආරම්භීද කර්මතියනෝ ජාති දෙකක් කද ජාති දෙක හොඳ කර්මයි නරක කරමයි ඒ ඒ හැම හොඳ නරකර්මවලට මුල් වෙනි අකුසල මූලයන් තුන මොනාද ලෝභදවේශමෝහ. ලෝබදවේශමූහ මුල් වෙලා සිතිංකයින් වචනයෙන් නරග කරනවනම් අපි කියනවා ඒවට අකුසල කර්මහෙවත් පව් කියලා. ඇතකොට ලෝබදවේශමෝහ මුල් වෙන්න සිතිංකයින් වචනය නරක දේවල් කරන්න විතරක් නෙවෙයි. ලෝබදවේශමෝහ මුල් වෙනවා, සිතිංකයින් වචනින් හොඳ දේවල් කරන්න. අන්න ඒ සිතිංකයින් වචනෙන් ලෝබ දවේශමෝහ මුල් වෙලා කරන හොඳ දේවල් වලට කිය නිමනවා කියලද පින් කියලා පුං්්‍ය කර්ම පින්කං. එතකොට පිංවලත් තියනවාමකද්ද ලෝබදවේශමූහ එතක න්න ඒකට කියනවා සාසවා කියල වචනය. සාසවා කියන්නේ ආශ්‍රව සහිතයියේ ක්‍රියාවන්. ඒ සිතින් කයින් වචනයෙන් කරන හොඳ ක්‍රියාවන් ආශ්‍රවතින ලෝබ දවේශ ූහමුල්වෙච කෙලෙස්තියනවා සාසවා පුං්්‍යභාගයා පුං්්‍යභාගයා කෙනෙක පිනට නැඹුරයි. ඒළඟට උපදි වේ පක්කා කියල වචනයයක් තින ඒවා මතු විපාක ඇතිකරවන්න සුළුයි කර්ම විපාක ඇතිකරවන සුළු. ැ බලන්න හොඳ ලෝබදවේශමූහ මුල්වෙලා සිතිංකයින් වචනෙන් හොඳ දේවල් කරන්න බැරිද පුළුව නේද. දැන් ලෝබදවේෂමූහ මුල් වෙලා සිතිංකයින් වචනින් කන නරක දේවල් තිය නේ ැ අපිට තේරුම් ගන්න පුලන කයින් කරන නරකදේවල් තුනක්තියනවා සත්තු මරනවා හොරකං කරන කාමේ වරද හැසිරෙන ඕක වල කෙලා ඒක තියන ඒකට ප්‍රතිවවිරුද්ධ හො දේ තියෙන ඕන සත්තු මරණයකින් වලකෙනවා ප්‍රතිවරද්ධ හොඳ දේමකක්ද මැරෙන්න්නේ යන සත්තු බේරගන්නවා හොඳයිද නරකයිද හොදයි හැබැයි ඒකඒ බේරා ගැනීම ක්‍රියාව ලෝභහය මුල්වෙල කරන්න බැරිද පුළුවන් ලංකාව වැඩිහරිත් සත්තු බේරගන්නම ලෝබි මුල් වෙල දමා නේද ඇයිඒ කේන්දරයේ බැලුව හම් මේ දවසල් අපලැග කියලකකිව්ව ගමන් නේද ඔන්න හරකෙක් බේරගන්න. එක අතකින් බාලනකොට ලංකාවන්න හරක්ගේ පිනට මිනිස්සුන්ට අපල තියන්න නැත්තන්ඔ මරෙන් යන හරක් ලේසියන් බේරින්නේ නෑ නේද. එතකොට ඒ හරකා බේරාගැනීමේ චේතනාව පහළ වනේ හරියට බැලුවත් ආත්මලා බේහෙන තමන් බේරගන්නීම සඳහාන එතන මමත්්‍යය මුල්ලලා . ඊළඟට කයිංකරන වැදි වැඩත්තම හොරංකරන එක. හොරකංකරනකට ප්‍රයවරුද්ධ හොඳ දකක්ද දන් දෙන එක. නේද? කීයෙන් කී දෙෙනද හරියට නිස්සරණා දිහාශය නිස්සරණා දිහාශයෙන් කියනුකත් කිසිම දහා කපේක්ෂාවෙන් තොරව. හුදෙක් අතැහැරීම ප්‍රගුණ කිරීම පිණිසම දෙන්නේ නේද? ගොඩාකය දෙන්නේම ඉන්රිටර්න් බලාගෙන මෙහෙම දුන්නාම කීයක් මට ලැබෙනවද කියල බලාගෙන එතුර ඒකම කදද ඒක තන්හාවා ඒක ඉන්වස්මට් එක ආයෝජනයක් චුට්ටක් අතහැරල ගොඩාක් බලාපොරොත්තු වෙන නේද එහමනි කියන්න නිසාමාන්‍ය ගොඩක්ද පුංචි දෙයක් කරාට ඒක ප්‍රතිවිපාක ගොඩාක් ලැබෙනව කිය දන්න නිතර කියන කතාවක්ේ ඔය දැන් අවරුදු කරනාවගටකා ලින් පහලක්තේනවා. ඒ වැල්ලවත්ත පැත්තේ දවසක් බනකට ගයා මං අනකට මගේ වාහනට ඉසරහයින් ත්‍රීවිල්ල එකක් ගිය. ඒ ත්‍රීවිලේගේ පිටිපස්සෙ ගහල තිබුණ පින්න සිංගල් කරුමේ ඩබල් කියලා. එක එක ෆින්කමක් කරාව එක විපාකය ඩබල් වෙලා ැබ. ඇතරම ඩබල් නැව මල්ටිබල් හරිට බැලුවෝත්. ක අන්නඒ වගේ මනිස්සුන් හි අදහසක් තියන එකක් කරහම ඒක දෙගුණ වෙලා එහෙම නැතම් බහගුණකාරකින් ලැබේ කියලා අන්න ඒ ලැබෙන විපාකයේ බැඳිලා සමහරු අතහරනවා එත එතරන තිම ලෝභය නේද තන්හාාව අන්න ඔය විදියට අපිට පෙන්වත්න ලෝබද ලෝබාදී අකුසලයන් මුල් කරගෙන හොඳ දීවල් කරන්න පුළුව ලෝබාදී අකුසලයන් මුල්කරගෙන කරනු ලබන හොඳදේවල් පින් බවට පත්වෙනවා. ඒවා කර්ම එතකොට ඔන්න හොඳ සහ නරක කර්මවලට මුල් වෙන රූස් ටික තම අකුසල මූලයන් තමයි ලෝබදවේශ මෝහකයන්. කවුරු හරි කෙනෙක් ලෝභදවේශ මූහයන්ගෙන් තොරව හොඳ දෙයක් කරන වනං න්නේ හොඳ දේට කියන්නේ මකක් කියලද කුසලය කියල මොකද සාමාන්‍ය අපේ හිත හැදිල තියෙන්නේම හොඳක්කටත් නරකක්කරට තුයි ෝබදවේශමහ අවුසගන්න ඉතින් එහෙම ස්වරූපයක්ට නැඹුරු වෙච්ච හිතක් ලෝබදවේශමෝහ අවුසගන්න නැතුව හොඳදේවල් කරනවා කියල කියන්නේ මහම මහ දක්ෂකමක් ශක්්‍යතාවයක් හැකියාවක් ඒෙට කිය කුසලතාව කියලා. කෞශල්ලය කුසලය අන්න ඒ කුසලය තුළ ලෝභන දවේශන මෝහනෑ ත ලෝබදවේශ මූහනැත්තං ඒ ක්‍රියාකාරකම් කර්ම නෙවේ. ඒ ක්‍රියාකාරකම් ක්‍රියා පමණයි. ත ක්‍රියාවල අර සංසාරිකව උපකාර එවන සසරට හේතු වෙන විපා කර්ම සැකසීමක් වෙන්නේ නෑ එතකොට කුසලක් ක්‍රියාාවල කර්ම සැකසක් නොවන නිසා තමයි ඒ කම්මක්හයෝ නිරෝධෝ නිබ්බානං කියයන්න කර්මක්ෂය කරන්නට හේතු වෙන ක්‍රියාකිලකයි අන්නේ විදිහට කර්මයයක් ක්ෂය කරගන්න තරමට තමයි නිවන සාක්ෂාත්ෙන කර්මයන් ක්ෂය කරන්න තරමට තමයි ප්‍රතිසන්ධි විඤ්ඥානයේ ප්‍රතිෂ්ඨාවනැති ප්‍රතිසන්ධි විඤ්ඥානයට පිහිටන්නට ඉඩක් නැතිවන්න. කර්මයන්ගෙන් පෝෂණය වෙච්ච පතිසන්ධ විඥානය තමයි නැවත නවත භවයට යන්නේ. ප්‍රතිසන්ධී විඤ්ඥානය කර්මයන්ගෙන් පෝෂණය වෙලා නැත්තං කර්ම ශක්තිය නැත්තං නැවත තැනක පිහිටන්නට හැකියාවක්නෑ. නැත ප්‍රතිසන්ධි ඤානය පහි පිහිතන්නේ නෑ කියන වකද පහු පතිාෑ කිය. ආය ඉපදිින් නැත්තං ජරා මරණ සූක පරිදිව දුක්කදෝමනස්ස උපයාස සියල්ල නැති කළ වෙනවා. එහෙනං මකද කරන්න ඕන දුකෙන් නිදහස්වෙන මේ කියපු ජාති ජරාව්‍යාදිී මරණ සෝග පරිදිීව දුක්කදෝමනස කියන උපායාසකමින් සියලු දුකින් නිදහස් වෙන මකද කරන්න ඕන. කර්ම රැස්වෙන ක නවත්ත ගන්ටෝ. කර්මයන් ක්ෂයවෙන විදියට තමන්ගේ පැවැත් මහදාගටුව. ර් රැස්වෙන එක නවත්ත ගන්න නම් කර්ම රැස්වෙන හැටි තේරුම් අරගන්නෝ දැනගන්ඩෝ. අන්න සඳහ තමයි අද මේ දේශනවෙද ඔබට කරුණටකක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ. පින්වත්නේ අපට තියනවා සත්වයෝ විදිහයට ගත්තාම අපි සත්වලෝකඉන්න සුවිශේෂ සත්වය සෑම සත්වයකුටම ආවේනික වූ සුවිශේෂ ලක්ෂණටිකක් අපට තියනවා. ද මනුෂ්‍යයෝ විදිහට අපි ගත්ත මේ මනුෂ්‍ය හරීරයේ තුළ ක්‍රියාත්මක වෙන ප්‍රධාන ආයතන හයක් තියෙනවා. අපි ඒවට කියනවා අජ්‍යාත්මික ආයතන කියල් අජ්්‍යත්තික ආයතන. ආධ්‍යාත්මික ආයතන. මනවදී ආධ්‍යාත්මික ආයතන හයඒ තමයි ඇහැ, හන්න නාසය දිව ශරීරය සහ මනස කියල කියන්න. මෙන්න මේ කියන අධ්‍යාත්මික ආයතන හයට ගෝචර බාහිරායතනත් තියනවා. මොනවාදී බාහිරායතන කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම කියන මේ අරමුණු ටික. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණන්තමයි මෙතන බාහිරායතන කියල කිය. ඉට පස්සේ, මේ අධ්‍යාත්මික ආයතන හා බැඳුණු ඒ අධ්‍යාත්මික අයර්තන වලටම කිය තව නමක්න ඉන්ද්‍රිය කියලි කියන්නේ. ඒ ඉන්ද්‍රියයන් හා බැඳුණු විඤ්ඥානත් තියනවා හයක් එකයන්නේ අ ඉන්ද්‍රියයට අරමුණක් ගෝචර වුණහම ඒ ගෝචරවෙච්ච අරමුණ දැනගැනීමට ඇති හැකියාව. එකට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඤ්ඥාන කියලා. ඉන්ද්‍රිය හා බැඳුුණු විඤ්ඥානය. ඉන්ද්‍රිය හා බැඳුුණු විඤ්ඥාන, ඉන්ද්‍රිය බද්ධ විඤ්ඥාන කියත් තියනෝද හයක් තියනවා. මොනවද ඉද්‍රිය බද්ධ විඤ්ඥාන හය, චක්හවිඤ්ඥාන, සෝතවිඤ්ඥාන, ගානවිඤ්ඥාන, ජෙවහාවිඤ්ඥාන, කායවිඤ්ඥාන සහ මනෝවිඤ්ඥාන. ඔන්න දැන්පදාන කොටස්තුනක් කිව්වා. අධ්‍යාත්මි කායතන හයයි බාහිර ආයතන හයයි. ඒ අධ්‍යාත්මි කාආයතන හා බැඳුණු විඤ්ඥාන හයයි. දැන් මෙන්න මේ විඤ්ඥාන හයත් අපි විශේෂීෙන් කොටස් දෙහෙකට බෙදාගන්නෝ. මුලින් කිය තියන විඤ්ඥාන පහට අපි කියනත පංච විඤ්ඥානය කියලා මකද්දේ පංචවිඤ්ඥානය ක්කු සෝත ගාන ජිව්හක් හාය කිය ඒ පහට විතරක් කියන පංච විඤ්ානය. ඒළඟට මනෝවිඤ්ඥානය වෙනම එකක් විදිහට ගන්න. එහම ගන්න හේතුවක්තේ නොම කද හේතුව කියලි ස්තරිරි කියන්න. පංච විඤ්ඥානයට කරන්න පුළුවන් කමතියෙන්නේ ඒ ඒ ඉන්ද්‍රීයට ගෝචරවෙච්ච අරමුණ දැනගන්න විතරයි. දැගුදාහරණයකට ගත්තොත් චක්හු කියන ආයතනය ඇැ කියන ආයතනය හා බැඳුන විඤ්ඥානය තමයි චක්කු විඤ්ඥානය. ඒ ඇහැ කියන අධ්‍යාත්මික ආයතනයට ගෝචරවිෙන අරමුණ තමයි මකදද රූප එතකොට ඇහැට රූපයක් ගෝචර වුණහාම සරලවක ගෝචර වෙන කියන්නද. පෙන ඇහැට රූපයක් පෙනුනාම පෙනෙනිච්චරූපය දැනගන්නේ මොකෙන්ද චක්කු විඤ්ඥානයට පුළුවන්කම තියෙන්නේ රූප දැනගන්න විතර ඒ ඇවෙල්ල ඒ මොහොතෙපේන රූප විතර චක්කු විඤ්ඥානයට බෑ අතීතයේ දැකප රූප දැනගන්න චක්කු විඤ්ඥානයට බෑ අනාගතයේ දකින්න වෙනවායයි හිතන රූප දැනගන්න ක්ු විඥ්‍යායට පුලුවන්ගමතියන කදද මේ මොහෝතේ පේන රූපය දැනගන්න විතරයි තැං උදාරණයකට ගත්තොත් මෙම කන්නාඩියක් තියනවා මූුණ බලන කවුරු හරි කෙනෙක් කන්නාඩිය ඉස්සරහා හිටගන්නවා දැන් ඒ පුද්ගලයාගේ රූපය අර කන්නාඩිය පෙනෙනවද නැද්ද පේනවා නද? එතකොට දැගේ පුද්ගල අ කන්නාඩී සරහැ ඉවත් නවා. ඉවත් වනාට පස්සෙ ඉවත් වනාට ප අර රූපය තවත් දුරටත් කන්නාඩිය රැඳදිීතිේ නොද නෑ එ කන්නනාාඩිය ඉදිරිියෙහි රැඳී සිටටනවා කැනඒ මුහති කරන වැඩක්. එත කන්ගේ රූපය කන්නාඩීින් පේනවා. කන්නනාඩියෙන් රපීවත් එච්චගමම කන්නනාඩි රූපය රැඳෙන්නේ නෑ. එතුවට ඒ රය කන්නාඩියළඟට එන්න කලිනුත්. කාඩී රූපි තිබනද ඒ තිබුනෙත් නෑ. රූපය කණාඩියෙන් ඉවත් වවාට පස්සෙත් කන්නාඩී රූපී නෑ. නේද. එහෙනම් ඒ රූපය කාඩිය රැඳෙන්නේ කන්නාඩිය ඉස්සරහ රූපය තියෙනකම් විතරක්. අන්නේ වගේ ඇහැට රූපයක් ගෝචර වූ සැනින්. ඒ රූපය දැනගන්නවා මොකෙන්ද චක්කු විඤ්ඥානෙන් හැබයි ඇහැට රූපයක් පේන්න කලින් චක්කු විඤ්ඥානයෙන් දනගන්න හැකියාවක් නෑ පෙනුනාට පස්සේ රූපයක් රූපෙනවාට පස්සේ චක්කු වි්ඥානයෙන් දැනගන්න පුළුවන්කමක් නෑ හැබ ඒක අදහස් කරන්නේ අ රූපය දැනගන්න වෙන ක්‍රමයක් නෑ කියලා තව ක්‍රමයක් තියනවා. ඒමකක්්ද කියන එක ඔබ ස්රහට තේරේ ත දැනට තේරුන් ගන්න කද්ද ඒ ඒ ඉන්ද්‍රයන්ට ගෝචරවෙන්න අරමුණු දැනගන්න හැකියාව තමයි විඤ්ඥානය කියලි කිය ත චක්කු විඤ්ඥානයට පුළුවන් කමතිෙන් ඇහැට පේන රූප දැනගන්න විතර චක්කු විඤ්ඥානයට බෑ කනටහෙන සබද්ද දැනගන්න කනට එෙන සද්ද දැනගන්න කෙන්ද සෝත විඤ්ඥානය සෝත විඤ්ඥානයට බෑ හැට බෙන රූප දැනගා. එහෙනම් අන්න මේ පංච විඤ්ඥානයටම තියන අන්‍ය ලත්තාවයම කද්ද ඒඒ ඉන්ද්‍රීයට ගෝචර වෙන අරමුණු දැනගන්න වි විතරයි. එතු ඒ හැකියාවම තියනව මනොවිඤ්ඥානයට සිතට සිතිවිල්ලක් ගෝචර වන හම ඒක දැනගන්න පුළුවන් හැකිියාව මන වි ඥානයට ය. හැබැයි මනෝවිඤ්ඥානයට තියෙන්නේ ඒ හැකියාව විතරක් නෙවේ. දගනිත් පංච විං්ඥානයට තියන්නේ හැකිය විතර ඒ ඉදිරිට ගූචර වෙන අරමුණ දැනගැනීම විතරයි. හැබැයි මනෝවිඤ්ඥානයට තියෙනවා තව හැකියාවක් මකද්ද තියෙන හැකියාව. අරමුණ දැනගන්න හැකියාව තියෙනවා. වගේම අරමුණ ගැන හිතන්න පුළුවන් හැකියාව තියෙනවා.. අරමුණ ගැන හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනෙකුත් විඤ්ඥාණයන්ගෙන් මනසට සපයනු ලබන අරමුණු පිළිබඳව හිතන්න පුළුවන් හැකියාවත්ය. මනෝවිඤ්ඥානයට තියනෙ මනෝවිඤ්ඥානයට ගෝචර වෙන ධර්මාරම්මන හිතන්න හැතියන හැකියයා විතරක් නෙවෙේ? අනෙකුත් විඤ්ඥානයන්ගෙන් මනෝවිඤ්ඥානය වෙත යොමුකරවනු ලබන අරමුණු ගැන හිතන්න පුළුවන් හැකියාව මනෝවිඤ්ඥානර්තිෙනවා. එතර දැන්වන මෙහෙම හිතන් කාග හරි ඇහැකට රූපයක් පේ නවා ඒ රූපේ පෙනුනාම චක්කුවි්ඥානයෙන් ඒ රූපේ දැනගන්න. චක්කු විඤ්ඥානය ඒ රූපය දැනගත්තට පස්සේ මොකද වෙන්නේ අන්න ඒ රූපේ කවුරුහරි කෙනෙක් ඇල්ලුන නම් බැඳුන නම් කැමැත්තක් ඇතිකර ගත්ත නං එක කෙලීම් යවනවා කොහරද යවන්නේ. මනෝවිඤ්ඥානයට යවනවා. මනෝවිඤ්ඥානයට යවනෝ. මනෝවිඤ්ඥානයට යවනෝ කියල කියන්නේම දැන් ඒක අතීද අරමුණක් වුණා ඇති ඇහෙන්නේ දැ ඇ දැකලා දැනගත්තර රූපයක්නේ එතකට ඒ මනෝවිඤ්ඥානයට යවනවා කියන්නේ ශණයකින් අතීතයට ගා කියන එක එතකොට මනෝවිඤ්ායට යනකොට මේක අතීත අරමුණක්. එතුොේ අී අ අතීත රූපය මනසේ හිතන්න පුළුවන් හැකියාව තියනවා. මනසට පුළුවන් අතීතයට යන්න මනසට පුළුවන් අනාගතයට යන්න මනසට පුළුවන් වර්තමානී රදේ. ඔන්න ඒ කාල තුනේම ඇවිදින්න පුළුවන් මනෝවිඤඥානයට. හැබැයි චක්කු විඤ්ඥානයට සොත විං්ඥා, ගානවිං්ඥා, ජව්හා විඥාන, කායවිඤ්ාන කියන පංචවිඤ්ඥානයට තියෙන්නෙම කදද වර්තමානයේ අරමුණු දැනගන්න විතරයි. වර්තමානය අරමුණු දනගන්න විතරය. එතට සාමාන්‍යෙන් දැන් අපි ජීවත් වෙනකොට ජීවත්වෙනවා කියල කියන්න මොකක්ද ජීවත්වෙනවා කියල කියන්නේ. විවිධ විදිහයට අර්ථකථනය කළාට, ධර්මාණුකූලෝ බැලුව වෙන මොකක් අත්නයවෙේ ඇහැට පේන රූප බල බලඉන්න නේද කනට එනි ශබ්දහාමි එක නහයට දැනන්න ගන සූ ආග්‍රහණය කර කර ඉන්න දිවට දැනන රස විඳවිඳ ඉන්න එක කායට දැනෙන ස්පාර්ෂවිඳවිඳ ඉන්න එක ඔය මොකක් අත්නැත්තං හිතරයන්න සිතුවිල හි හි පැත්තකට වෙලා මක එක කරන්න නේද. එතකොට ඔන්න ඔය කියන අරමුණු පරිහරණය කරනට බොහෝ දෙනා මකද කරන්නේ මේ අරමුණුවල බැඳෙනවා අරමුණල අ අයෝනිසෝ මනසිකාරෙන් පරිහරණය කරන නනුවනින් පරිහරණය කරනවා. විමසිල්ලෙන් පරිහරණය කරන්න නැති කෙන නොනුවනින් පරිහරණය කරන කෙනා අරමුණෙහි මුලා වෙනෝ. අරමුණෙහි රෑවට එෙනවා. අරමුණ අඳුන ගන්නවා විකෘති විදිහට කොහොමට විකෘති විදිහයට අඳුරු ගන්නෝ කියන්නේ පෙන්වත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම කියන මේ සියලූම අරමුණුවල පොදු සාධකයක් තිය පොදු ලක්ෂණයක් තියෙනවා. මකදදේ ඒ තමයි උපපාදූ පඤ්ඥාඇති වයෝ පං්ඥාති ටිතස් අං්‍යතත්තම් පඥාති සරලෝකොත් හට ගැනීමත් තියනවා වයවීමක් තියනව පැවැත්ම වෙනස් වෙන එක වචනයින් කිවොත් ය සියලු අරමුණු නල් අනිත්‍යයි ේද අනිත්‍යයි එතකොට මෙන්න මේ අනිත්‍ය ස්වරූපෙන් යුක්ත වූ අරමුණුවල අයෝනිසූ මනසිකාරයෙන් පරිහරණය කරනකොට ඒ අනිත්‍ය ලක්ෂණය දකින්නේ නෑ එයා දකින්නේ මේ සියල්ල විකරති වූ විදිහයට ඒකට කියනවා අප ධර්මය වචනයක් මකදද සං්ඥා විපල්ලා සේකර. සං්ඥාවිි පල්ලාසි කැන විකෘති හඳුනාගැනීම විකෘති හඳුනාගැනීමම් තියනො හතර එකන සං්ඥාවිි පල්ලාස හතරත් තියනවා. මකදදේ හතර ඒ තමයි අනිච්චේ නිිච්ච සඥයේ අනිත්‍ය දේ නිත්‍ය විදිර තන එකැන වෙනස් වෙලා යන දේවල් වෙනස්වෙෙන නෑ කියල හිතනවා එටබස්සේ දුක්හේ සුක ස්ඥී දුක්සහගත දේවල් සැපයි කියල හිතනවා. ඒළඟට අනත්තේ අත්ත සඥී මන්ටවන දිට පාලනය කරගන්න බැරිදේවල් තමන්ට වඕන විදිට පාලනි කරන්න පුළුවන් කියල හිතනවා. අසුභේ සුබ ස්ී අසුභදේවල් සුබයැයි හිතන. ඔන්න සං්ඥාවිපල් වැරදි හඳුනාගැනීම් හතර. එතර අයෝනිසෝ මනසිකාරයෙන් කත කල්පනය කන්නකොට තමයි මේ සං්ඥාවි පල්ලාස ඇතිවෙන්. එතට ඇහැ කණනාසේ දිවශරීරය මනසක කියෙන ඉද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රසස් පර්ෂ ධර්ම කියන අරමුණු අයෝනිසූ මනසිකාරින් පරිහරණය කරනකට සංඥාවි පල්ලාස ඇති වෙනවා. එතකොට එයාට අනිත්‍යතාවේ වැටහිෙන්නේෙ නෑ දුක්කතාවේ වැටහෙන්නේ නෑට අනත්්‍යතාවේ වැටහෙන්නේ නෑ අසුභතාවේ වැටහිෙනෑ. ඒ හැම අරමුණක් මෙයා හිතන්නේ නිත්‍යයි කියල සුකයි කියලා ආත්මයි කියල සුබයි කියලා. නිත්‍යයි සුකයි ආත්මයි සුබයි කියල කල්පනා කරනෙක්ෙන අර අරමුණ වල තන්හාවෙන් බැඳෙනවා. ඒ අරමුණ ඒට පස තන්හාවෙන් බැඳිලා උපාධානය කරගන්න හද ළඟට ගන්න හද ළඟට ගන්නවා කියල කියඩෙ වෙනමක්කනවෙේ ඇ ඇතතිනක් ඇද ලාරගෙන ලඟට ගන්නවා කිය කෙවේ උපාධාන කියගෙන මනසිං අර අ පංචවිඤ්ඥානෙන් අරගෙන මනොවිං්ඥානී තැන්පත් කරගන්න උපාදාානය කක එහෙම තැම්පත් කරගෙන මකද කරන්න උපාධන පච්චය භවෝ කලකයන අර් තැම්පත් කරගත අරමුණ ගැනන්න මනසිං කල්පනා කරනවා ගොහොමද කල්පනා කරන්නේ දෙ මනසි තැම්පත් කරගත්තේම ලෝබ පදනම් කරගන එතුර කල්පනා කරනවා කොහොමද ලෝබය වැඩි වෙන විදියට එතු ලොහිම තැම්පත් කරගන්නීම අනිත්‍යදී නිත්‍යයයි කියල හිතර එතන මූහය තියනවා මෝහයෙන් තැම්පත් කරගෙන ලෝබය වැඩිවෙන විදිහයට කල්පනා කරනවා. ඒ තුළ එතට තමන් කැමතිදේවල් තමන්ට ඕන විදිහහිට පවත්වගන්න බැරිවඋන්හාම දවේශයත් ඇතිවෙනවා. අන්තිමේද මේ අරමුණුමුල් කරගෙන එයා කල්පනා කරන්න මොනාද. ලෝබ දේශ මූහ කියන අකුසල මූලයන් වැඩෙන විදිහෙ සිතුවෙලි. අන්නවට කියනවා චේතනා කියලා. ඒව තමයි කර්ම. ඒ ලෝබ දේශමූහ වැඩෙන විදිහයට කල්පනා කරන්න කරන්න මොකදවෙන්න හිතං කර්ම රැස් වෙනවා හිතිං කර්ම රැස්වෙනකට කිය නවා ොන කර්මද මනෝකර්ම අකුසල මනෝ කර්ම නේද එතකොට ඔන්න අකුසල මනෝකර්මද ගොඩක් අය ඔය විදිට ීතනවා බලන්න කම ඒ විදිට අකුසල කර්ම රැස්වෙන හැට නිසෝ නසිකාර නැත්තන් ෝනිිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරන්න යාමුතුල ලෝබදේශමෝහ වැඩිවෙන විදිහට අරමුණු හිතේ තියාගෙන කල්පනනා කරකර ඉන්න ඉන්න මොකද වෙන්නේ. වැඩි වැඩියෙන් කර්ම රැස්වෙනවා. ඒද. එතර මේ රැස්වෙන නිකන් කර්මනේ අකුසල කර්ම. ඒ අකු සැල කර්මවල විපාක විදිහට මොක දෙ වෙන්නේ. ඒවා මරනාාසන්න මොහොතේදී හිට අවුත් අන්තිමේදී අන්ඩවෙෙන නරක තැනක . අපිේ සමාජි ගොඩක් අයහ වුණට ය ඔය ධර්මය හරිර තේරු කරන්න. අපේ සමාජි ගොඩක් අය හිතන්නේ කර්ම රැස් වෙනවාගේල කියන්නේ කයින් වචනෙන් ගහිතරයි. ඒ නිසා ගොඩාකාය කියන දෙත මකද මටනන් ස්වාමින්නන් සොෝයෝ එක කියනාවගේ නිතර පන්සල්ට යන්නේන්න වෙලාවන්නේ. හැබැයි ඉතින් මං. සත්තු මරන්නේ මං හොරකං කරන්නේ මංකා මේ වරද හැසිරෙන්නේ මං අරක් කුසිකරට් බොන්නේ මං බොරු කියන්නේ ඔයි විදී කපතාාටික කියාගෙන නවා දෙමි කරන්නේ නෑ නෑ කියගෙන කියගෙන යන්නේ හරියට බැලූ මො කරමද කරන්නේ කියලි කියන්නේම කයිනුයි වචනීනු වෙන කරම න සත්තු මරණ එක කයින් කරනවැඩ එක කරන්නේ හොරකං කරන්නේ කයින් කරන වැඩ හොරකං කිරීම ඒක කරන්නේ කාමව හැසිරන කයින් කරන වැඩක්. එක කරන්නත් නෑ. අරක්කුසිකටට ොනක් කයින් කරන වැඩක්. ඒකත් නෑ. බොරු කියන වචනයෙන් කරන වැඩක් ඒ කත් නෑ. එතුට දැම් මෙයා කරන්න නෑ කියලා කියන්නේ මොනද. කයිනුයි වචනයනුයි කරන වැදි විතරයි. එයාට තේරෙන්න්න ඇයාගේ හිතෙන් කොච්චර වැදිවේ නොද කියලා. නද. එතකොට? එයා හිතනවා කයින් වචනයෙන් වෙන වැරදි නොකර සිටීමම ප්‍රමාණ වදදිවන් දකින්න කියලා. එහෙම වෙ නෑ. මඟ නිතර බණට කියන එකත් තමයි. නරකදේවල් නොකරයිඳීම අමුතු දක්ෂකමක් නෙවෙයි. නරකදේවල් නොකර ඉන්න කෙනා හොඳයි කියල කිය නෑ. නේද. නරකදේවල් නොකර ඉන්න කෙන නරකනෑ ්චර නද. සමරලාටහන කොහොද මිහ කිය තුර ගෙන නරකණනය කියේලා නහි නරකනෑ කියන හොඳ කියගනික නෙවෙේ. හොඳ වෙන්න නම් හොඳ කරන්ඩවඕන හොඳ නොකර හොඳ වෙන්න බෑ. එතකට අපි සමාජීන්න ගොඩක් අය නරක කරන්න ඇති හිට නරනෑ. හොඳ කරන්න ඇතින්න හොඳත්නෑ. එකම් පතූල වගේ නේද ගුණත්නෑ ගුණත්නෑ ඒ පතවලන්ට නිවන්දකින නම් බෑ ඒක හොඳ අවධාරණින් කියන්න ඕු. එතකොට මොකද දක්ෂකම කියැන කුසලතාවේ කියැන්නේ. සියලු ජාතිය නටක නොකර ඉන්නවා ගමනයම කුසලා සපු සම්පදා.ද කුසලේ වඩන්ඩෝන කුසලේ වඩන්නවා කියනම කදද. අන්න රකුසල මුල් වෙලා ක්‍රියාත්මක වෙන දැන් කාය සහවාචසික ක්‍රියාකාරකන්න නැවත්තුවනි ඒ වගේම දක්ෂ වඩෝන ඒ අකුසල් මුල් වෙලා ක්‍රාත්මක මානසික ක්‍රියාකාර කන්නවත්තන්. අන්න ඒ එක දක්ෂකම. එක හැමෝටම කරන්න පුළුවන් හැකියාවනේ. ඒ විදිහත කරන කෙනාට තමයි හිත පිරිසිදු කරගන්න පුළුවන්. එහෙම හිත පිරිසිදු කරගන්න කෙනාට තමයි නිවන්දකින්න පුළුවන් කමලැබෙන. සචිත්ත පරයෝධපනම් ඒත බද්ධාන ශසනංක වකයි.. එහනම් අන්න ඒ හිත පිරිසිදු කරගැනීම සඳහා මකදද කරන්න ඕන ලෝබදවේශමූහයන්ගෙන් තොරව හර කියන අරමුණ පරිහරණය කරන්න. යම් කන්න අරමුණු පරිහරණය කරන හැම මොහතකදීමම ලෝබදේශමුව අවසගන්න නැතිවන් දෝන්. ඒ අවස්සාගන්න නැතුවවෙන්න නම් යෝනිසෝ මනසිකාරයඇතිෙන්ෝන යෝනිසෝ මනසිකාරෙන් අරමුණු දිහා බලන කෙනා සංඥාවිපල්ලාසේ අහු වෙන්න. සංඥා විපල්ලාසේට අහු වෙන්නේ නැත්තං එයාට වැරදි හඳුනා ගැනීමම් නැති නිසා අරමුණ නිවැරදි ලෙස හඳුනාගත්ත නිසා ඒ අරමුණ පදනම් කරගෙන රාගය ඇතිවෙන්නේ නෑ දවේශය ඇතිවෙන්නේෙ නෑ මෝහැ ඇතිවෙන්නේ. ය දන්න ඔය හැම අරමුණක්ම මොහොතක් පාස ඇතිවෙල නැතිවෙලය නෝ කියලා. කැඩ තේරෙනවා අරමුණු පරිහරින්නේදී සිදුවෙන මේ අනිත්‍ය ධර්මය කෙත්තරම් නම් වේගවත්තු සිද්ධ වෙනෝද කියලා. අන්න ඒ තුළ සත්‍ය අවබෝධ කරගැනීම තුළ. කර්ම රැස්වෙන කඩු කරගන්න කර්මරැස්වනි එක අඩු වීයාම තුළ මවෙ ප්‍රතිසන්දිි විඤ්ඥානයේ නැවත භවයකට යන්න තියන ශක්තිය හීන වීගෙන යනෝ. හරියට බැට්‍රි බැහැගෙන යන වගේ එතකොට ඒ ප්‍රතිසන්ධි විඤ්ඥාන ශක්තිය හීනවීයාම තුළ මොකද වෙන්නේ නැවත උපදින්න තියන වාරගාන අඩ වීගෙන යනු. නැවත උපදිින්න තියෙන වාරගාන අඩුවෙන තරමට දුක්විඳින්න තියෙන වාරගාන අඩුවෙනවා. න ඉපදීම නිසාන මේ ඔක්කොම දුක ඉපදන හින්දන වයසටගේ ඉපදුන හිදනේ ලෙඩවනේ ඉප හිදදුන හිදනේ මැරෙන්න්නේ නේද. ඒ ඉපදුන හින්දන අප්‍රියන් එක එකතුුණේ ප්‍රියයන්ගෙන් වෙන් වනේ කැමතිදේ නොලැබුණේ නේද. ය සෝක පරිදියව දුක්ක දෝමන සුපායා සොක්කොට මකතුරුණු පදුන හිදන. ත්‍රිපදනි කාගේ වරදිින්ද. ඉපදුනේ කාගේත් දෂේ කරනේ අපේම වරදිින් නේද මකද්ද කරගත්ත වරද මේ තාවකාලික ලූකයකට ඇවිල්ල පරිහරණය කරන්න ලැබිච්ච අරමුණුවල තන්නහා උපාධානයෙන් බැඳුන එක එහෙම බැඳිල කර්ම රැස් කරපු එක ේද ඇයි එහෙම බැඳුුණේ එහෙම බැඳුනේ ඒ අරමුණ දිහා යෝනිසෝ මනසිකාරයෙන් බලලා සඥඥාවි පල්ලාසේ ඇති කරගත් එක. ඇයිහෙම බැලුවේ වෙන දෙයක් නිසා නෙවෙයි අපේම මෝඩකම අපේම තින් අවාසනාව ඇයි අවාසනාව කියන්නේ බුද්ධූත් පාද කාලෙක ඉපදිලා පරම පවිත්‍ර ගාම්පීර සද්ධර්මය ශ්‍රවනය කරන්න බාගෙලබිලා නිවන් මග හෙළි පෙහිලි වෙලා තියෙද්දිත් ධර්මය විවෘර්ත වෙලා තියද්දිත් ඒවයින් ප්‍රයෝජනගන්නේ නැතුව ධර්මය නිසිලසින් මනසිකාරය කරන්නේ නැතිවීම විපාක. දුකට වග කියන්න අපි වෙන කවරුත් නේ ඒ නිසා පෙන් වත්න අපි මොකක්ද කරන්න ඕන මෙනම සිතිංකයින් වචනෙන් කර්ම රැස්වෙන ස්වභාවේ පුළුවන් තරං අඩුකර ගැනීම සඳහා ඇහැ කණනාසය දිවශරීරය මනසි කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරනකොට හරියට සතිමත් සිහි සිහිෙන් යුතුවඒව කරන්න ෝ එහම සිහෙන් ඒ දිහා බලන කෙනාට පේනවා හැම අරමුණක් එක්කම පංචස්කන්ධ ඉපද ඉපදි මැරනැහැටි. සාමාන්‍ය පංචස්කන්ධයක් ඉපදිල මැරනෝකූ හම අපට හිතෙන්නේ මේ පුංචිලා මේ ඉපදිලා ඊට වස වසර ගිහිල මැරිනෝ කියන කතාවනි නේද. එහෙම නෙවෙයි මේ ෂනික මරණ කියල සම්මුති මරණ ෂනික මරණ කියල ක් තියන නනි සම්මුති රණ තම ඔ ඉපදිලලා සම් තිවිදියට ඉදිලා යසර ීල මැරණක. ශනික මරණගේල ගැන ඉපදිච්චගම මැරෙනවාගේ එකට. මොනවාදීෂනික මර ගෝචරවෙන්නේ මේ කියන සියලුම දේවල් ෂනික මරට් ලක්වෙනවා. පංචස් කන්දහම ඉපදිනෝ ෂනිකෝ මැරෙනෝ. කොහොමද දැම්මේ ආයතනයක් සම්බන්ධින් පංචස්කන්ධයක් ඇතිවෙන්න කියලමං ඔයත්තැට මතක් කරන්න. දැන්වන්න අපිට ඇහැක් තියනවා. මේ ඇහැ හැමකටම ලේසි මුදාාරණ හිට ම එකක් තේරන්න කියන්න අපිට ඇහැක් තියනවා ඒ ඇහැට ගෝචරවෙන අරමුණු තියනවා ඒව තමයි රූප නේද එතකොට දැන්ඔන්න අපි පංචස්කාන්දේම කද කියලා ඇහව අපි දන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ටිකති එතොරඔන්න ඇහැට ගෝචරවෙන අරමුණ ඒ රූපයක් ඒකට අපි කියන රූප රූප කියලා න ෝජරවෙන ්‍රද්්‍යයත් රූපයක් විදිහට හඳුන්වනෝ ඒකත් ශබ්දය නිරන්දරෙන් වෙනස් වෙන හින්ද. ඒයටගැන සද්ධ රූප. නහයට දැනන ගඳ සුවන්ද ගන්ධ රූප දිවට දැ රස රූප විදියට ගැ රූපය කියන වචන අදහසතන රුප්පනය වෙනවා කියෙන නිකා නිරන්තරෙන්ම වෙනසකට ලක්වෙනවා කියනක. ත දැන් ඇහැ සම්බන්ධයෙන් ගත්තු තොන රූප රූපයක් තියෙනවා. එතට ඇහැ. රූපය පේනවා. කොහොමද මේක පේන්නේ. ඇහැ සුරහිතියෙනවන රි චක්කු විඤ්ඥානය ඇහැක්තියනෝ චක්කු විඤ්ායයක් තිය නව බාහිර සමාජි රූපයයක් තියනවා ඔන්නවේ තුන එකතු කරන ශක්තියට කියනවා ස්පර්ශය කියලලා තින් අන් සංගති පස්සෝ කිල්ක න එකයි. එක සිතවිල්ලක්. එස් පර්ශයේ ඇතිවෙච්ච ගමම්ම ඇහැ රූපය ඒ තුන එකතු වෙච්ච ගම හැරූපි දකිනවා. අන්න එකට කියනවා. පස් පච්චයා වේදනා කියලා එතකොරන්න ඒ වේදනාව එට පංචස්කන්යේ රූපයන් පස්ස ඇතින වේදනා. ත ඒ වේදනාවට අපි කියනවා චක්හු සම්පස්සජා වේදනා කියලා මකද ඇහැ මුල් කරගෙන වේදනාව හටගත්ත නිසා. එතකොට දැන් ඔන්න ඇැ රූපය වින්දා කියල කියන වෙනම කක්න්නේ ඇහැරූපි දැක්ක කියන එක. ට පස මතගෙන දැක්කරපේ හඳුනගන්නවා. යන් වේදේති තන් සංජානාතිකය පිදර දැක්කරුප ඳුනගන්නවා. හවලා මනුස්යෙක් පිරිමි කෙන ගෑනු කෙන උසක කෙනෙන් මහතකෙන ඔයාධ වශයෙන් විධ ක්‍රමවලට හඳුනාගන්න කරතමයි සං්ඥාකයන්. දැන් රූප වේදනා සංඥා. ඊට පස්සේ හඳුනාගත්ත රූපය පදනන් කරගෙන සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලි කර්මනෙවෙයි. ඒවා සාමාන්‍ය සිතුවිලි. ඒවාට කියනවා රූප සංචේතනා කියල කියනවා මෙහෙම නැත්තං සංකාරය කියල කියනවා ඒවා විපාකදායි කර්ම නෙවෙයි ඒ සිතුවිලි මාත්‍රයක් විතරයි ඒවයි රාගදවේශමූහ නෑ ඒ සිතුවිලි වල එතකොට කර්ම විපාක මොකක්වත් නැති සාමාන්‍ය සිතුවිලිය ඒ ළඟට එහෙම සිතුවිලි ඇති උනහම අර රූපයමුල් කරගෙන ඒසිියල්ල දැනගන්නවා රූපය රපයක් විදිහයට දැනගන්න එක විින්ද කියලා දැනගන්න අඳුනගත්ත කියල දැනගන්න ඒ සම්බන්ධයෙන් සිතිවිලි පහල වනාා කියල දැනගන්න ඒ දැනගන්න මොකෙන්ද විඤ්ඥානය. එක ගොරන්න රූපය මුල් කරගෙන රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දහයම එතන හටගත්ත. අන්න එතන උප තක්වුනාකයන්න. පංචස්කන්දේ පහල වනා. ඊට පස්සෙමොකද වෙන්නේ ඒයාගේම හට තව රූපයක් ේන. හි න දන් සාමානය හට රූප පේනෙක් නෙව පපරය ඇතුරල ඔවලු කරකාවල ැලූත් මේකටම ොච රුතේවා. එක එක කික පේනවාවන අපිට හිත එකැරටම පිච් පෝස්කාඩ් එකකතේවාගේ ඔක්ම එක පේනවා කිය එකට පේනවා නැවෙ වෙනවෙනම පේන එකට පේනවා කියලා හිතෙනවා එච්චරට වේගෙන් පේන නිසා. එතකොට අ ඇහැට එක රූපයයක් පැනල ඊළඟ රූප පේනකොට මොකද වෙන්නේ. අ මුලින් දැක්ක රූපය පදනම් කරගෙන හට ගත්ත. රූපවේදනා සඥා සංකාර විஞ්ඥාන කෙනකන්ද පහම නැතිවෙල යනවා අලුත් රූපය මුල් කරගෙන ආයත් වේදනා සංඥා සංකාර විං්ඥාන තියෙනවා. එතුට අලුප පංචස්කන්තයක් හට ගන්න කොට පරණ පංචස්කන්ද නැතිවෙල යන. නේද ඔන්න යත හාර්ථය එතකොට ඔය විදිහිට අපි ඇහෙෙන් රූප විතරද බලන්න. ඔය රූප බලන අතරන කණින් සද්ධාන නහයින් ගන්න සූදාග්‍රාණය කරන දිවෙන් රස බල ඔක්කොම කරනවා නද එ පංචස් ගන්ත කී කෝටියයක් ඇති නොද කිට ඔන්න විදිට ඇතිවෙලා නැතිවෙලා යන වෙනස් වෙලා යන දවල් තමයි අපි මේ නිත්‍යත්වෙන් වෙනස් වෙෙන නෑ කියලා අල්ලගන්න එන මගේ කනිතාමය එකක රැව් පි රැව් දෙෙනෝ දදුම්කාර දෙනවා වයහදවසි ගැන පොච්චර බරපතර විදිහට අපි මේක ආත්ම දෘෂ්ි අල්ලගෙනින් න එතකට අන්නේ විදිහයට මුලා වෙලයි අරමුණුවල බැඳුන්න හාම ඒවා මනෝවිඤ්ඥානයට යවල ගැන කල්පනා කර කරන්නවා එකට තමයි කර්ම රැස්වෙන් ඒනිසාමකද කරන්න ඕ අර විඤ්ඥාන ප මේ පංචස් කහන්දේ ඇතිවෙච්ච ගමන් ඊළඟක නැති වෙලා යනෝ කියලා දැනගෙන එකතනනි මතහරෙන්ඩුව අන්නේ කරතම ගැන දිට් හේ දිට මත්තාන්ට දුට පමණයි ඇස ඇසු පමණ ඊට පසේවා තවතංගොල සේව් කරලා ගබඩා කරගෙන තියයාගෙන නිකං වෙලාට ෆයිල්ස් ්‍රී් කර කර්ම රැ කරන්නන්න හොඳ අන්නේ එහෙම කවුරු හරි කෙනෙ කටයුතු කරන්න යනවනං කරම් රැස්වෙන විදිහට එයාගේ භවේදික් ගස්සෙනවා. ඉතින් අරවිදිහට කවුරු හරි කෙනක් හොඳට වින්ද්‍රියන්ට ගෝචර වෙන අරුණ හොඳට තේරුම් අරගෙන දැනගෙන පරිහරණය කරනවනං. අනික්්‍යතාව දැනගෙන යනිසෝ මනිසිකාරෙන් මේ සියල් වෙනස් වෙන හැි තේරුම් රගෙන කටයුතු කරනවා නම් ය කිසිම අරමුණක් පදනම් කරගෙන කෙලෙස් සැවිස්ව ගන්නේ නෑ. රාගදේශමුව අඋසගන්න. රාගදවේශ මහ ඇවිස්සෙන් නැත්තං ඒයටට කර්ම රැස්වෙන්නේ නෑ එතැන් පටන්. එතකොට ඒ රාගදවේශමෝහෝවලින් තොරව කරන ක්‍රියාවල ඒ ක්‍රියාව කාය ක්‍රියාව කියන්න පුළ වාජසි ක්‍රියාවක් කියන්න පුළ මානසි ක්‍රියාවක් කියන්න පුුවන් ඒවා ක්‍රියා පමණයි. ඒ කර්ම නෙවෙේ. රහතන් වහන්සේලට දී අන්න ඒවාගේ ක්‍රියාවල්. එතට අන්න ඒ විදියට අපට පුළුවන්කම තියෙනව නගහෙම ක්‍රාකාරකම් ඇතිකර ගන්න. එතන තමයි කර්මයන් ශේවෙන්න්නේ. රහතුනාට පස්සේ කර්ම ශයවෙන කියලා නිකම්ම හිටියොත් කව දවශය කරන්න බෑන නිද. එනිසා රහත් භාවයට පත්වෙනට අවශ්‍ය වෙන විදිහ මානසික චින්තනයක් අප විසින් ගොඩ නගණ්ඩ ඕන. රහතන් වහන්ේ අරමුණු හමුුවේ කෝම දැහැසිරෙන්නේ. අ ඒ විතිරමාත් හැසිරෙන් ඕන කියලා අපි ටික ටික ටිකට පුරුදු කරගත්තොත් අන්තිමිදී අග්‍රඵලයට අපිට ලංඟවෙන්න පුුවන්. එහෙම වනොත් කර්ම රැස්වීමක් වෙන්නේ. එහෙමඔොන තැන කර්ම නිරෝධය වෙන්නේ. කම්මක්කයෝ නිරෝධෝ එතන නිබ්බාන නිවනයි. අන්න ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනන විදිහෙට අවධිමත්ව අරමුණු පරිහරණය කරන්න. සිහයෙන් සැලකිල්ලෙන් යුතුව අරමුණු පරිහරණය කරන්න ඔබ වෑයාම් කරන්න ඕනු. සිහිිය නැති හැම තැනකම අවසිහයෙන් ගටියෝත් ්‍රරාගදවේශමෝහ ස්මතු වෙන්න පුළුවන්. ඒවා මුල් කරගෙන සිතිංකයි වචනයෙන් ක්‍රියාත්මක වෙන්න ගියත් හොඳ විදියට හෝ නරක විදිහට. ප හෝ පව් නැමති කර්ම රැස් වන්න පුළුව ඒ නිසා ඔබ නැවතිය යුදත්තේ ක්‍රියාව නෙවේ නි කර්ම රැස නොයි කියලා මොකක්හත් කරන්න ඇතු ඉන්නක නෙවේ. ඔ අප අන හාදුරු බාණටත් කිවවා හන්තේවල් කරම් පින් කරහමත් කර්ම ැස නොකල් මං කිසිම දෙයක් කරන්න ඇගලින් නො නෙවේ. හොඳදේ කරන්න ලෝබදවේශමෝහෙන් තරව නරකදේ කෙසේවත් නොකර ඉන්න වෑයම් කරන්න. අක්්‍රිය පුද්ගලයෙක් නෙවෙයි සක්‍රිය පුද්ගලෙක් බිවෙනවා ඒ සඳහා සිහියනුවන හොඳින් පාවිච්චි කරල වැඩකරෝ. අන්න ඒ විදිහිට කටයුතු කරන්න ඔබ වෑයම් කළ ඔබට පුළුවන් මේ සංසාර්ග ගමන නවතා අමා්‍යුවනින් සැනසිල්ල උදා කරගන්න. එලෙසින් කටයුතු කරන්න කර්මයන් පැස්වෙන හැටි හොඳින් තේරුම් අරෙන් කර්මයන් හැදෙන හැටි හොඳින් තේරුන්ගෙන කර්මනිරුද්ධය සිද්ධ කරන්න වෑයම් කරන්න. සඳහපෙන් වවතු ැමදිනාටම මේ අනුශාසනාව උපකාරවේවාකල් අපිත සිතෙන් ප්‍රාර්ථනා කරනවා ආකා සටා ච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමු දිීත්වා චිරංරක් හන්තු සාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තු තුවං සදා ධර්මස්්‍රනානි සංසයෙන් හැමතුඋතුම් නිවන්සුව සැලසේවා. අද මේ උතුම් ධර්ම දේශනාව දායකත්වේ දරා කටයුතු කළේ ජනරල් තිලක් පරණගම මහත්මා ඇතුළ දදුදරුවන් මුණකපුරුවිනි බිියන් විසින් තිං අපි අලව ඉදලම මේ බණටආාවේ අප ේති ලක්මාත් මාර්ථයන ලැබැන්දියාව හිතවත්කම නිසා දුරබැහැර වනත් මේ දවස්සල කටින පිකම් කාලය වුනත් මේ ආරාධනාව බොහොම කරුණාවෙන් මෛත්‍රයෙන් පිළියරගෙන පැමිණේ පත්මා පරණගම මාතාව අපටත් බොහම ලබැදිව තු කර සත්පුරෂමතාාවක් නිසා ඉතින් එතු මියයටට පළුවෙන් සග්‍රහ කරන්න ඇතු අභව ප්‍රාප් වෙල වසර්ධක් පරීමණනි මිත්තිින් දේශනාව මලෙසින් සිද්ධ කලෙන් සඳහා දායකත්වය දරම මේ පින්තුන් කටයුතු කළේ ඉතින් පරණගම් පවල දෙ මාපියන් දෙ පාර්ශිම දෙමමාපියන් නඇතුළ ඥාතීන්ට පින් අන ෝදංකර අතිි පූජනි මාදල විශ විතනායක ස්වාමීන් වහන්සේ සහ දර්නගම කුසල දමනායක ස්වාමීන් වහන්සේටද පින් අන ෝදැංකරන්න පින්ගම කළ. බහෝ දෙනාට ධර්මේශ්‍රවනය කරන අවකාශ සලසාධීන තුළ පහල කරගත් ධර්මදානයකුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතී හු සුව පත් වෙත්වාල සාධපල පේද. ලෝකයත් සම්බුද්ධ සාාසනයත් සුරකින සියලු දෙවියෝපින් අනමෝදන් වෙත්වා ජෙනරල් තිලක් පරණගම මතතුවන් ප්‍රධාන කර ගත්ත හැම දෙනාට මේ සහභාගවෙල සිටින කල්්‍යයාන මිත්‍ර සත් පුරුෂයන් හැම න්ටමත් සියලුස්වාමින්න් වහන්සේලාට අධ්‍යවියන්ගේ ආශීරවාද හිමිකරත්වවා කිය සාධක කියල දෙේවන්නට පින්. උතුම් කුසල්බලින් හැමට නිදුක්නී රෝගී සුවච්චිර ජීවනය වේවා මෙිලවසුව වේවා පරලව සුවවේවා හැකි තරම් ඉක්මනින් උතුම් අමාමහනිවන්සුවත් සැලසේවා කිය සාදු කියල ප්‍රාතිනා. හැමදිනාටම තිරුවන් සන්නයි.